2023 ජූනි මාසේ පළවෙනිදා ඉඳලා tax file එක බදු ලිපි ගොනුවක් ආරම්භ කරන්න ඕනෑ කවුද කියලායි මේ වීඩියෝ එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ අනුව 2023 මැයි මාසයේ 31 වෙනිදා ගැසට් නිවේදනයක් නිකුත් කරනවා මුදල් අමාත්‍යවරයා විදිහට රනිල් වික්‍රමසිංහ මහත්මයා 2017 අංක 24 දේශීය ආදායම් පනත යටතේ 102 වගන්තියේ 3 වෙනි කොටසට අනුහුට හැකියාවක් ලැබෙන ඕනම කෙනෙකුට නම් කරන ඔහු විසින් නම් කරන ලද පුද්ගලයෙකුට බදු ගෙවීම කටයුතු සිද්ධ කිරීම සඳහා ඒ අනුව මේකේ සඳහන් වෙනවා ප්‍රධාන පුද්ගල කොට්ටාස 14ක් පිළිබඳව. එතකොට මේ 14 දෙනාගෙන් විශේෂයෙන්ම 10 වෙනි සහ 9 වෙනි පුද්ගලයන් බහුතරයක් අපි වටේ ඉන්න ඔබ වටේ ඉන්න නැත්නම් ඔබ ඇතුළු අය වෙන්න පුළුවන්. ඒ හින්දා මේ වීඩියෝ එක ඉතාමත් වැදගත් වේවි. අපි බලමු පළවෙනි කාණ්ඩය කවුද කියලා. පළවෙනි කාණ්ඩයේ විදිහට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෙලා ඉන්න සියලුම වෛද්‍යවරයන්ට 2023 ජූනි මාසේ පළවෙනිදා ඉඳලා tax file එකක් open කරන්න සිද්ධ වෙනවා. දෙවෙනි කාණ්ඩයයි ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ වරලත් ගණකාධිකාරී වරයන්ට අවස්ථාව ලැබෙනවා මෙතනින් සිට සිද්ධ වෙනවා tax file එකක් ආරම්භ කරන්න. තුන්වෙනි කාණ්ඩයේ විදිහට සර්ටිෆයි මැනේජ්මන්ට් account of the ශ්‍රී ලංකා අපි නැත්තම් කිව්වොත් එම CM එකේ නියදාරින්ට ආයත සිද්ධ වෙනවා 2023 ජූනි මාසයේ පළවෙනිදා ඉඳලා tax file එකක් මේ විදිහට open කරන්න. ඊළඟට ගත්තොත් හතරවෙනි කාණ්ඩයේ විදිහට ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ සෑම අයිකුටම සිද්ධ වෙනවා tax file එකක් open කරන්න. පස්වෙනි කට්ටිය members of association of bankers ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ සංගමයේ ඉන්න නිලධාරීන්ටත් ඔන්න ජූනි මාසේ පළවෙනිදා ඉඳලා tax file එකක් open කරන්නට සිද්ධ වෙනවා. හයවෙනි කාණ්ඩයේ විදිහට ගත්තොත් ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයන්ගේ සංගමයේ සමාජිකයන්ට සිද්ධ වෙනවා ඔන්න tax file එකක් open කරන්න. කාණ්ඩයේ විදිහට හත්වෙනි කාණ්ඩයේදී members of institute of quantity server එහෙම නැත්නම් ශ්‍රී ලංකා ප්‍රමාණ සමීක්ෂකයන්ගේ සංගමයේ ඉන්න පුද්ගලයන්ටත් සිද්ධ වෙනවා ඔන්න tax file එකක් ආරම්භ කරන්න 2023 ජූනි මාසේ පළවෙනිදා ඉඳලා ගැසට් නිවේදනයට අනුව. ඊළඟට 8 වෙනි කාණ්ඩය තමයි ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉන්න නීතිඥයන්ට සිද්ධ වෙනවා tax file එකක් open කරන්න. ඒ වගේමයි 9 වෙනි එක. 9 වෙනි කී තමත් වැදගත් කියලා මම අර වීඩියෝ එක මුලදීම සඳහන් කරා. හේතුව තමයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් තනි පුද්ගල හෝ සමූහ ව්‍යාපාරයක් පවත්වාගෙන යන්න ඔයගොල්ලෝ ලියාපදිංචි වෙලා තියෙනවා නම් ඔන්න සිද්ධ වෙනවා මේ ලියාපදිංචි කිරීම යටතේ ඔබට tax file එකක් ජූනි මාසේ පළවෙනිදා ඉඳලා ආරම්භ කරන්න ඔබේ තනි පුද්ගල හරි සමූහ හරි ව්‍යාපාරයක් විදිහට register වෙලා තියෙනවා නම් අපි සාමාන්‍ය ව්‍යවහාරෙද කියනවා අන්නේ විදිහට register වෙලා තියෙනවා නම් මෙන්න ලිපි ගොනුවක් ආරම්භ කරන්න සිද්ධ වෙනවා tax file එකක් ආරම්භ කරන්න සිද්ධ වෙනවා ජූනි මාසේ පළවෙනිදාස් ඉඳලා. ඊළඟට ගත්තොත් එමේ 10 වෙනි කාණ්ඩේ තාමත් වැදගත් මෝටර රථ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇති වාහන අතරින් ෆ්‍රී රෝද රථ මෝටර්සයිකල් සහ ට්‍රැක්ටර් අයිති නැතුව ඒව හැර ෆ්‍රී රෝද රථ මෝටර්සයිකල් සහ ට්‍රැක්ටර් කියන ඒවා හැර අනිකුත් සියලුම වර්ගයේ ඕනෑම වර්ගයේ වාහනයක් ලියාපදිංචි කරලා තියෙනවා නම් ඔන්න ඔබටත් සිද්ධ වෙනවා tax file එකක් එන්නේ. මම ඒකයි කිව්වේ 9 සහ 10 අති බහුතරයක් කට්ටිය මේ ගොනු දෙකට අයිති වේවි. එතකොට tax file එකක් ආරම්භ කරන්න කියලා ගැසට් නිවේදනයේ දාලා තියෙනවා. එතනින් එහාට 11 වෙනි කාණ්ඩෙදි 2018 අප්‍රේල් මාසේ පළවෙනිදාන් පස්සේ ඉඩමක් අරගෙන තියෙනවනම් එහෙම නැත්නම් ඩීට් එකක් ඔයාගේ නමට ලියවිලා තියෙනවනම් අන්න tax file එකක් open කරන්න කියලා ගැසට් නිවේදනයේ තියෙනවා. ඊළඟට 12 වෙනි කාණ්ඩය ඇතුළත මාසිකව සේවක දෙපාර්ශ්වයෙන්ම එක්ව මාසකට රුපියල් 20,000ට වැඩි දායකත්ව මුදලක් ඕනෑම පරිතෝෂිත අර මුදලකට හිමිකම් කියනු ලබන සේවකයන්ටත් සිද්ධ වෙනවා tax file එකක් open කරන්න. ඊළඟට 13 වෙනි කාණ්ඩේ දේශීය අධිකාරින්ගෙන් ගොඩනැගිලි අනුමත සැලසුමක් නැත්නම් කිව්ව බිල්ඩින් එකක් අනුමත කරගන්න සැලසුමක් ලබාගෙන තියෙනවා නම් ඔන්න tax file එකක් open කරන්න සිද්ධ වෙනවා. 14 වෙනි කාණ්ඩේ විදිහට ගත්තොත් ඕනෑම සේවිස් එකක් රුපියල් ලක්ෂයකට වඩා මාසිකව හෝ වාර්ෂිකව රුපියල් ලක්ෂ 12 සීමාවට එනවා නම් ලබනවා නම් පඩියක් ලබනවා නැත්නම් සර්විස් එකකින් ගෙවීමක් ලබනවා නම් ඔවුන්ටත් සිද්ධ වෙනව ඔන්න ජූනි මාසේ පළවෙනිදා ඉඳලා tax file එකක් open කිරීම සඳහා. එතනින් එහාට ගත්තොත් එහෙම 2024 ජනවාරි මාසේ පළවෙනිදා ඉඳලා tax file එකක් open කරන්න කවුද කියලා බැලුවොත් එහෙම 2023 දෙසැම්බර් මාසේ 31 වෙනිදා වෙනකොට අවුරුදු 18 ලබලා නම් හෝ අවුරුදු 18ට වැඩි නම්
මේ විදිහට 2024 ජනවාරි මාසේ පළවෙනිදා ඉඳලා tax file එකක් open කරන්නට සිද්ධ වෙනවා 2024 ඉඳලා ඒ අයට අවුරුදු 18ට වැඩිවීම කියන කාරණේත් සමග. ඉතින් ඔන්න ඔය පිළිබඳව මම හිතනවා මේ තොරතුරු ඔබ ව්‍යාපාරයක් පවත්වාගෙන යන ඔබ මෝටර රථයක් මිලදීගෙන තියෙනවා එහෙම නැත්නම් අර මම කියපු බිල්ඩින් එක නැත්නම් ගිඩම් හා සම්බන්ධ ඔබ යම් කිසි දෙයක් ලබාගෙන තියෙනවා නම් මෙන්න මේ බදු ගැන දැනුවත් වීම ඉතා වැදගත් වෙයි කියලා හිතනවා. ඒ නිසා වීඩියෝ වැඩසටහන වැදගත් වුණා නම් මේ පිළිබඳව මේ බදු තත්ත්වය පිළිබඳව සහ ඔබගේ දැට දැනෙන දේවල් පිළිබඳව පහලින් කමෙන්ට් එකක් දාන්න වීඩියෝ නාලිකාව subscribe කරලා තියාගන්න. තවත් අප්ඩේට් මම මේ විදිහට මුදල් සම්බන්ධව සහ අනිකුත් කරුණු කාරණා පිළිබඳව ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙමින් ඉන්නවා. එහෙනම් අදට වීඩියෝ එක සමගනවා සියලු දෙනාටම ආයි